හරි. පොතේ විභාජක පටකේ නම් තමයි අපිට ලියන්න තියෙන්නේ. විභාජක පටකේ කියලා මාතෘකාව දාලා ලියන්න. සක්‍රීය ලෙස සක්‍රීය ලෙස අනූනන විභාජනයේට අනූනන විභාජනයේට අනූනන විභාජනයේට සක්‍රීය ලෙස අනූනන විභාජනයේට पुते चुटता किन एक कौद रविंद्र पोटा कौन कर माइक सर एटिकल युवा दे सर एटिकल युवा ओ कोतन ने नतर करी वर्ग वर्ग टिक तमाम करने तीयने अग्रस्त विभाज के अंतरस्त सह पार्श्विक दे ए टिक दोनों तरह ए टिक अंध है जिन में ने हाँ हाँ हरी हरी हाँ हरी आई जाने मांग हिता के इतने पहले हरी वाला की मैसेज चलो तमाम मांग इतनी ना लिया ने गाती विभाज के पढ़ काफी ए टिक दिया ला वर्ग තුනකට වෙන් කරලා තියෙනවා අග්‍රස්ත අන්තරස්ත සහ පාර්ශ්වික කියලා මම මේ විභාජක පරක තියෙන තැන් ශාක මම ගිනව දෙකක් මම පින්නන්නම් මෙන්න ශාකයක් ගත්තාම මේ ශාකයේ අග්‍රස්ත විභාජකයේ තියෙන්නේ මෙන්න මේ අග ඒ කියන්නේ ශාකය මේ අග්‍රස්ත විභාජක පටකේ නිසා පුතේ මේ අග්‍රස්ත විභාජක පටකේ නිසා මෙයා මේ තියෙන සෛල ප්‍රමාණය වැඩි කළා ශාකයේ උසින් වැඩි වෙනවා එහෙනම් ශාකයේ අග්‍රස්තයේ තියෙන්නේ අග්‍රස්ත විභාජකයි හැබැයි ශාකයේ අග්‍රස්තයේ පමණක් නොවෙයි මේ තියෙන මූල පද්ධතිය මේ මුල්වල පුතේ කෙරවල තියෙන අග්‍රස්ත විභාජකයක් ඒ කියන්නේ මුල් මොකක් වෙනවද දිගින් වැඩි වෙනවා එහෙනම් අග වගේම ඉහළ කෙරවල වගේම පහළ මුල්වල කෙරවල දක්වා මේ අග්‍රස්ත විභාජක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊළඟට අපි අන්තරස්ත ගත්තාම අන්තරස්ත විභාජකයේ මේව අඩංගු වෙනවා. නමුත් වඩා පැහැදිලිව අපට අර මුදුන් මුලක් නැති මුල් තියෙන මුදුන් මුලක් නැති ශාක අපි ඒවට කියන්නේ මේ මෙන්න මේවා තෘණ කුලී ශාක මුදුන් මුලක් නැහැ තන්තු මුල පද්ධතියක් තමයි තියෙන්නේ. බොහොම අමාරුයි මේ පැලයක් හොයාගත්තෙ මම. මේ වල පුතේ මේ තෘණ කුලී ශාකවල අපි ගත්තාම මේ ඔයාලටත් පුළුවන් පොඩ්ඩක් බලන්න මේ ශාකයේ තියෙන අත්තක් හටගන්න මූලික වෙන දැන් තියෙනවා මේ අත්තක් කියන්නේ පත්‍රයක් නේ. අපි ඕවට කියන්නේ මේ මේ කඳෙන් වගේ නෙන්නේ. මේවට කියන්නේ පර්රෝ කියලා. පර්රෝ පාදය. එතකොට මේ පත්‍රයක් හටගන්න එන මේ පර්වපාදයන් තුල අන්තරස්ත්‍රි වාජිකය බහුලව දක්ින්න ලැබෙනවා. ඒක තෘණ කුලේ ශාකවල පමණක් නෙවෙයි පුතේ. තෘණ කුලේ ශාකවල පමණක් නෙවෙයි. තෘණ කුලේ ශාකවල පමණක් නෙවෙයි පුතේ. දැන් අපි ඔය හබරල කිරියල ඒ වගේ වේ වුණත් ඔය අක්ස්ත්‍රි වාජිකය බහුල වශයෙන් දක්ින්න ලැබෙනවා. ඊට පස්සේ අපි එනවා පාර්ශ්වික වාජිකය පාර්ශ්වික විභාජකයේ තියෙන්නේ මේ කඳක ශාකයේ කඳ ඔයාලා දන්නවා ටිකෙන් ටික පුතේ මහත් වෙනවා කඳ මහත් වෙන්නේ පාර්ශ්වික විභාජකය නිසා මේ කඳේ දික් අක්ෂයට සමාන්තරව පුතේ පාර්ශ්වික විභාජක තියෙනවා සෛල ප්‍රමාණය වැඩි වෙනකොට මේ කඳ එන්නේ මොකක් වෙනවද මහත් වෙනවා එහෙනම් ශාකයක පුතේ වර්ධනය කියලා අපි දකින්නේ ඔය අග්‍රස්ත අන්තරස්ත පාර්ශ්වික කියන විභාජක තුන මගින්ම විභාජක පටක තුන මගින්ම ශාකයේ වර්ධනයට දායකත්වයක් සපයනවා හරි
මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා අපි එහෙනම් බලමු අග්ගස්ත විභාජකය ගැන චුට්ටක් ලියන්න අග්ගස්ත විභාජකය ශාක කන්දේ සහ ශාක කන්දේ හා ශාක කන්දේ හා මුල අග්‍රස්තයේ මුල අග්‍රස්තයේ මුල අග්‍රස්තයේ මුල අග්‍රස්තයේ කක්ෂීය අංකුරවල කක්ෂීය අංකුරවල කක්ෂීය අංකුරවලත් අග්‍රස්ත විභාජක පටක පවතී අග්‍රස්ත විභාජක පටක පවතී අග්‍රස්ත විභාජක පටක පවතී අග්‍රස්ත විභාජක පටක පොතේ ඊළඟ ස්තමක් එක අග්‍රස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා අග්‍රස්ත විභාජක පටකේ නිසා ශාකය උසින් වැඩි වෙයි ශාකය උසින් වැඩි වෙයි ඕලෙවල් විභාගයට විද්‍යාව පැට්‍රිකල් තියනවාද කියලා අහනවා මෙහෙමයි පැට්‍රිකල් කියන්නේ පරීක්ෂණ අපිට තියෙන මේ प्रायोगिक परीक्षण विद्यान परीक्ष विभाग पेपर तो प्राक्टिकल प्रश्न दीना मैं හරි පුතේ බලන්න ඊළඟට අන්තරස්ත විභාජකය කියන්න අන්තරස්ත විභාජකය අන්තරස්ත විභාජකය अंतरस्त विभाजकी पुते कविमा අග්‍රස්ත විභාජක පටකව පටක නිසා ශාකයේ උසින් වැඩි වේ. හරි පුතේ. කෝච්චියක් ගියා වගේ පේලිය ගියා. ලියන්න පුළුවන් වුණාද නැද්ද දන්නේ. හරි. අන්තරස්ත විභාජකය මාත්‍රකව ස්ථමාකික කන්දේ පර්වපාදවල කන්දේ පර්වපාදවල කන්දේ පර්වපාදවල
පර්වපාදවල පිහිටයි. පර්වපාදවල පිහිටයි. ඊළඟ ස්ථමාපික मेम पटक क्रियाकारी निशा मेम पटक क्रियाकारी निशा क्रियाकारी निशा पार्व वाल दिग वी पाड़ी තෘණකුලී ශාකවල බහුලව දක්නට ලැබේ. තෘණකුලී ශාකවල බහුලව දක්නට ලැබේ. තෘණකුලී ශාකවල බහුලව දක්නට ලැබේ. पुदे इलाग आवस्थाने के पार्षिक विभाजक पार्षिक विभाजक හරි. අපි කිව්වා මේ කන්දේ දික්ෂක්ෂේ සමාන්තරයෙන් කන්දේ මහත්වීම සඳහා තමයි මේක බලපාන්නේ දානිෂ්කමක්ක ශාක කන්දේ හා මුලේ පිටයි ශාක කන්දේ හා මුලේ පිටයි खंडे हाँ मुझे पीटाई पुते इलांग इसका माके कर शाके दिक्कक्षेत समांतरवर शाके दिक्कक्षेत समांतरवर दिक्कक्षेत समांतरवर पीटन आतर है दिक्कक्षेत समांतर और पीटन आतर है දික්කක්ෂයට සමාන්තරව පිහිටන අතර මෙම පටකවල ක්‍රියාකාරීත්වය නිසා කන්දේ මහට වැඩි වී खांदे महातड़ी उदाहरण दान बुटे उदाहरण दान द्विबीजपत्री शाकवल हमवन द्विबीजपत्री शाकवल हमवन द्विबीजपत्री शाकवल हमवन कैंबियम पटके
කැම්බියම පටක. පොඩක් ආගන්නකෝක වෙන හැටි කොහොමද කියලා ඔය උදාහරණය. අපි පුතේ මේ ශාක කඳක් ගත්තාම ශාක කඳ ගත්තාම මේ හරස් කඩක් ගත්තාම මේකේ පොත්ත තියෙනවා. ඊට පස්සේ අරටෝ කියන රූට් තියෙනවා. මේ පොත්තට ඇතුළතින් අපි දන්නවා දැන් ඔය ඉතාලම සියුම් පටක දෙකක් විදිහට සයිලම් පටකිය සහ ෆ්ලෝයම් පටකිය. මොකද මේ ගණන් ටිකක් ගණ තමයි පොත්ත මෙහෙම. ඒකට ඇතුළතින් පුතේ තියෙන පටකේ තමයි මම චුට්ටක් ඇඩ් කළානේ මේ පටකේ තමයි පුතේ ෆ්ලෝයම්. ඒ කියන්නේ ආහාර ගෙනියන පටකේ. ඒ ෆ්ලෝයම් පටකේට ඇතුළතින් තියෙන තවත් සියුම් පටකයක් එයාට අපි කියන්නේ සයිලම පටකේ. ජලයේ ගෙනියන පටකේ. දැන් ගහක පොත්තක් ගලවපුවාම ගහ මැරෙනවා. පොත්තක් ගලවපුවාම ගහ මැරෙනවා. ඒකට හේතුව තමයි සයිලම පටකේ කැපෙන්නේ. ජලයේ කණිජ ලවණ පරිවහනය කර ගන්න විදියක් නෑ පුතේ. ශාකයට ජලයේ කණිජ ලවණ පරිවහනය කර ගන්න විදියක් නෑ. ඒතකොට මැරෙයි. දැන් එතකොට මේ සයිලම් පටකේට ඇතුළතින් තමයි අපි මෙන්න මේ එක ඝනකමකින් යුක්තව තමයි කැම්බියම් පටකේ තියෙන්නේ. මේව ගත්තාම ඝනකමකින් යුක්ත කැම්බියම් පටකේ තියෙන්නේ. මේක අපි අරටුව කියලා ගන්නවා. අරටුව. එතකොට අරටුව කියන්නේ අජීවි සයිලම් තමයි. එතකොට පුතේ දැන් අපි මේ කියන කැම්බියම් පටකේ නැත්නම් මේකට අපි එලේ කියලා කතා කරනවා. එලේ කියලා පොස් ගහක්ෙම අරටුවට පිටින් තියෙන්නේ ඔක පුතේ මේ ඔය කියන විභාජක පටකේ. එතකොට මෙතන මේ පාර්ශ්වික විභාජකයක් තමයි අරටුවට පිටින් දෙන්නේ. එතකොට මේ පාර්ශ්වික විභාජකයේ සෛල ප්‍රමාණය වැඩි කරගෙන කඳේ මහත වැඩි කර ගන්නකොට මේ පාර්ශ්වික විභාජකයේම කොටසක් තමයි අජීවි වෙලා අරටුවට එන්නේ විශාල වෙන්නේ. ඔන්න ඔය විදිහ තමයි ශාකයක කඳක හරස් කර ක්‍රියාකාරීත්වය වෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ. ඔතනින් අපි සම්පූර්ණයෙන්ම ශාකවල විභාජක ශාකවල සම්පූර්ණ පටක සම්පූර්ණේ පොතේ ඔතනින් අපි ඉවර වෙනවා. බොහොම පොඩි කොටසක් තමයි පාඩම් කරගන්න තියෙන්නේ. ඊළඟට පොතේ අපිට තියෙනවා මේකේ පොඩි මාතෘකාවක් විතරලා තියෙන සත්ත පටක් කියලා. සත්ත පටක් කියලා අපි එකින් දෙමු. ඊළඟ දවසට PDF එක ගත්තොත් නැති අය PDF එක ගන්න මම group වලට එක දානවා. ලබන සතිය වෙනකොට PDF එක අනිවාර්යයි. මාතෘකාව දන්නේ සත්ව පටක. සත්ව පටක පොතේ සාමාන්‍යයෙන් මානව දේහය ගත්තාම අපි දැන් සත්ව පටක කියලා මේ ඉන්න ඔක්කොම සත්තු ගැන පටක් කතා කරන්නේ නැහැ. මිනිස්සගේ දේහය සදුම්ලත් වෙන පටක කීපයක් පිළිබඳව තමයි ඔක්කොම පටකත්නේ පටක කීපයක් පිළිබඳව තමයි පුතේ අපි කතා කරන්නේ. එතකොට සත්ත්ව පටක් ගත්තාම මේ අපි දන්නවා සත්ත්ව දේහයක් නිර්මාණය වීමට අදාළ ගැටීම් සටහන ගත්තාම සත්ත්ව දේහයක් නිර්මාණය වෙන්නේ සෛල. මේක දැන් හැමෝම දන්නවා පටක අවයව නැත්නම් අවයවට ඉන්ද්‍රිය කියලා කියනවා පද්ධති සහ ජීවියා. මෙන්න මේ විදිහට තමයි පොතේ මානව දේහය නැත්නම් සත්ත්ව දේහයක් ගොඩනැගෙන්නේ. එතකොට මේකෙදී පුතේ සෛල සමූහයක ඒකරාශී වීමක් මගින් තමයි මේ පටකයක් නිර්මාණය වෙන්නේ. අපි එහෙනම් මේ කතා කරන්නේ සත්ත්ව පටක ගැන. එහෙමනම් මානව දේහය ගත්තාම මේක තමයි මානව දේහය අතර ගැලින් සටහන
සෛල එකතු වෙලා පටක නිර්මාණය වෙනවා මොනවද මේ සෛල කියන්නේ කියලා ඇහුවොත් ජීවි දේහයක තනුම් මේකකේ වෙන්නේ සෛලය ජීවි දේහයක තනුම් ඒකකේ වෙන්නේ සෛලය පුතේ සෛල ගත්තාම රතු රුධිර සෛල තියෙනවා සුදු රුධිර සෛල තියෙනවා ඒ වගේම ස්නායු සෛල පේශි සෛල මේ වගේ සෛල ඩිම්බ සෛල සුක්‍රාණු සෛල ඒවා සෛල වර්ග එහෙනම් මානව දේහය තුල සෛල වර්ග පුතේ ගත්තාම 210ක් විතර ප්‍රමාණයක් තියෙනවා කොච්චරද 210ක් වගේ ප්‍රමාණයක් තියෙනවා සෛල විතරක් වර්ග සෛල බිලියන කෝටි ගාණක් සෛල වර්ග පුතේ 210ක් වමන තියෙනවා එහෙනම් ඔය කියන සෛල වර්ගයක පිළා තමයි මේ මානව දේහේ පටක නිර්මාණී වෙයි පටක නිර්මාණී වෙයි පුතේ අපි කතා කරන ප්‍රධාන පටක වර්ග 4යි ප්‍රධාන පටක වර්ග 4යි චුට්ටක් ලියලා මේ 4 ලියන්න කලින් ලියන්න පුතේ මිනිස් දේහයේ ගොඩනැගීම සඳහා මිනිස් දේහයේ ගොඩනැගීම සඳහා මිනිස් දේහය ගොඩනැගීම සඳහා මිනිස් දේහ ගොඩනැගීම සඳහා එකිනෙකට වෙනස් සෛල වර්ග එකිනෙකට වෙනස් සෛල වර්ග එකිනෙකට වෙනස් සෛල වර්ග 210ක් පමණ 210ක් පමණ එකිනෙකට වෙනස් සෛල වර්ග 210ක් පමණ පවතී දෙසිය දහයක් පමණ පවතී දෙසිය දහයක් පමණ පවතී ඊළඟ ස්තම මානව දේහේ පටක නිර්මාණයේ වී ඇත්තේ සෛල සමූහයක් ඒකරාශී වීමෙන් සෛල සමූහයක් ඒකරාශී වීමෙන් සෛල සමූහයක් ඒකරාශී වීමෙන් පුතේ කවුද විදර්ශිනී පළවෙනි කියන්නකෝ මේ පේලිය ඉස්තම මිනිස් දේහය ගොඩනැගීම සඳහා එකිනෙකට වෙනස් සෛල වර්ග 210ක් පමණ පවතී. ස්තුතියි. නිදිමත යන්නත් එක පොඩ්ඩක් කියෝනේ කොහොඳයි නේද තමයි ඈ. පිටර්සින් නම් මෙලා නිදිනවා. හරි. පුතේ මේ
අනුමාත්‍රිකව පෘෂ්ඨ වංශීන්ගේ දේහය තුළ ඇති ප්‍රධාන පටක වර්ග प्रधान पटक वर्ग हरि पुते में बैंग पड़ी चार्ट का तीनों मैं को बैंडो बैंड में नाटक का ये तीन ने विद्या का मैं चार्ट एक दागा मो सात तो पढ़े जाए सात तो पढ़े වර්ග කීයද 4යි වර්ග තියෙනවා පුතේ 4කට අපි මෙතන ඉගෙන ගන්න වර්ග 4 පළවෙනි එක අපිච්ඡේද පටක අපිච්ඡේද පටක ඔය අපිච්ඡේද පටක කියන්නේ සම අපිච්ඡේද පටක කියන්නේ සම ඊළඟට තව පටක වර්ගයක් තියෙනවා සම්බන්ධක පටක සම්බන්ධක පටක ඊළඟට තව එකක් තියෙනවා පේශි පඩක පේශි පඩක හොඳම එක තමයි ස්නායු පඩ ස්නායු පඩ ඔන්න වර්ග හත ඔන්න වර්ග හත पुते एक मंकरण ने छोटी वेलावत दी नहीं एक मंकरण ने हरे देंगे ना अभी में पाठ ना तब दी नहीं मैं चला यह मैं पढ़ के वाल का हाथर फिर वाले वितराई का थाकरण दी नहीं दान ना अपिच्छदा पढ़ किया था अपिच्छदा पढ़ गया और या अपिच्छदे क्या ने समट है अपे में देहे बाहरिंग आवरणे विनवा अपे में देहे බාහිරින් ආවරණය වෙනවා පුතේ සමෙන් එගෙන අපිච්චදී ඒ වගේම අභ්‍යන්තර ඉන්ද්‍රිය දැන් අපි ගත්තොත් අක්මාව වකුගඩු පෙනෙහෙදි හෘදය මේ ඉන්ද්‍රියන් ගත්තාම මේ ඉන්ද්‍රියන් මොකක් වෙනවද ආවරණය වෙලා තියෙන්නේ අපිච්චදී නැත්තම් සම්පටකයකින් තමයි අපි චුට්ටක් ලියමු पृष्ठवंशीय सियलुम पृष्ठ සියලුම පෘෂ්ඨ වරහන්ස්ස දාන්න බාහිරා අභ්‍යන්තර කිය බාහිරා අභ්‍යන්තර බාහිරා අභ්‍යන්තර අපිච්ඡද පටක මගින් අපිච්ඡද පටක මගින් අපිච්ඡද පටක මගින් අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ
අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ පුතේ ඊළඟ ඉස්තමක් කිය පාඩ පෑන කිල්ලියමු අපිච්ඡද පටක අපිච්ඡද පටක අපිච්ඡද පටක තනි සෛල ස්තරයකින් සමන්විත වන අතර තනි සෛල ස්තරයකින් සමන්විත වන අතර ඇතැම් මේවා ඇතැම් මේවා ඇතැම් ඒවා සෛල ස්තර කිහිපයකින් සෛල ස්තර කිහිපයකින් සමන්විත වේ සෛල ස්තර කිහිපයකින් සමන්විත වේ හරි පොතේ ඔන්න හොඳට අහගන්න මේ අපිච්ඡද පටකේ නැත්තම් සම මෙන්න මේ ආකාරයට පොතේ මෙන්න මේ ආකාරයට අපිච්ඡද පටකය දත්තාම මේ පාදස්ත පටලේ කියලා කොටසක් තියෙනවා මේ පාදස්ත පටලේ මග මත ළඟින් ළඟින් මෙහෙම පාන්දිලි ඇහිරුවා වගේ සෛල සමූහයක් තියෙනවා මේ සෛල වලට න්‍යස්ත්‍යක් එම දකින්න ලැබෙනවා න්‍යස්ත්‍යක් එම දකින්න ලැබෙනවා මේක පුතේ පාදස්ත පටලේ කියලා අපි මේකට කියන්නේ මේ සෛල එතකොට මේකට පැහැදිලි රුධිර සපයීමක් නෑ පුතේ මේ සෛල වලට දැන් මේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන සෛල වලට නම් රුධිර සපයීමක් තියෙන්න ඕනි නමුත් මේ අපිච්ඡද පටකේ රුධිර සපයීමක් මේ සෛල අතර දකින්න ලැබෙන්නේ නෑ මේ සෛල පෝෂණය වෙන්නේ පාදස්ත පටලේ මගින් පාදස්ත පටලේ මගින් තමයි පුතේ මේක පෝෂණය වෙන්නේ හරි පුතේ කවුද කවිත්මා කියවන්නකෝ කලින් ගියපු ස්ටමක් අපිච්ඡද පටක තනි සෛල ස්තරයකින් සමන්විත වන අතර ඇතැම් ඒවා සෛල ස්තර කිහිපයකින් සමන්විත වේ කෝච්චියක් ගියා වගේ ගියා යත් ලියා ගන්න පුළුවන් වුණාද කියලා නම් අපි දන්නේ නැහැ නේද චුට්ටක් ආයි කියව දෙහි හිටියෝ හරි පොතේ අපි ලියන්න මාතෘකාවක් අපිච්ඡද පටකවල ලක්ෂණ අපිච්ඡද පටකවල ලක්ෂණ අපිච්ඡද පටකවල ලක්ෂණ ඔයාලට මම චුටි රූපයක් දානවා නැත්නම් PDF එකක් මේ 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 ස්ක්‍රීන් එකට ඒක ඇඳගමු හච්චු පොතක් නැති හින්දා චුටි වෙලාවක් යනවා පොඩ්ඩක් ඉන්න ඈ හරි මෙන්න රූප ශ්‍රහණ දානවා මේක වලට ගල ඉඳගමු පුතේද අපිච්ඡද පටකවල ලක්ෂණ කියලා මාතෘකාව දාලා පුතේ
मैंने रुपये तक करो तीन जने करने पड़ी रुपये आती है नहीं कौन सा नाम कराने පාදස්ත පටලේ තියෙනවා තදින් ඇසුණු සෛල සෛලවල න්‍යස්තියකුත් නිරෝපණය වෙනවා अपिच्छद पटकेटा सैल अपिच्छद पटकेटा सैल අපිච්ඡද පටකයට අයත් සෛල පාදස්ත පටලයක් මත පාදස්ත පටලයක් මත පාදස්ත පටලයක් මත පාදස්ත පටලයක් මත පිහිටා තිබේ පාදස්ත පටලයක් මත පිහිටා තිබේ देख देवनी मेमसाइले किनक मेमसाइले किनक तादिन नहीं दिया थे मेमसाइले किनक तादिन नहीं दिया थे मेमसाइले किनक तादिन नहीं दिया थे पुते तुंगिनी कारणी नाम पाठ पहन के लिए अंदोलन मेमा पाठ के इधर उद्देश्य पीरमाक नेतर मेमा पाठ के इधर उद्देश्य पीरमाक नेतर उद्देश्य पीरमाक नेतर पादस्त पटले मगिन पोषने भी पादस्त पटले मगिन पोषने भी पादस्त पटले मगिन
පෝෂණය වෙයි. හරි පුතේ ඊළඟට මේ අපිච්ඡද පටකය ගත්තාම අපි කියන්නේ සම ගත්තාම මේකේ තියෙන සෛලවල හැඩය හා සෛල ස්තර ප්‍රමාණය සෛලවල හැඩය සෛල ස්තර ප්‍රමාණය පදනම් කරගෙන අපිච්ඡද පටකය නැවත වර්ග කීපයකට වෙන් කරලා දක්වන්න අපිච්ඡද පටකය නැවත වර්ග කීපයකට වෙන් කරලා දක්වනවා අපි ඒවට කියනවා ශල්කමය අපිච්ඡදය ඝනාකාර අපිච්ඡදය ස්තම්භික අපිච්ඡදය කියලා ප්‍රධාන වර්ග තුනකට අපි බෙදලා වෙන් කරලා දක්වනවා පුතේ දාන්න පොඩි ස්තම්භක අපිච්ඡද පට කියනංගෝ අපිච්ඡද පට කියනංගෝ සෛලවල හැඩය අපිච්ඡද පට කියනංගෝ සෛලවල හැඩය අපිච්ඡද පට කියනංගෝ සෛලවල හැඩය හා සෛල ස්තර සංඛ්‍යාව සෛල ස්තර සංඛ්‍යාව සෛල ස්තර සංඛ්‍යාව සෛල ස්තර සංඛ්‍යාව අනුව 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 අපිච්ඡද පටක වර්ග කිහිපයකි අපිච්ඡද පටක වර්ග කිහිපයකි අපිච්ඡද පටක වර්ග කිහිපයකි අපිච්ඡද පටක වර්ග කිහිපයකි අංක දාල් ලියන්න පුතේ ශල්කමය අපිච්ඡදය ශල්කමය අපිච්ඡදය ශල්කමය අපිච්ඡදය ශල්කමය අපිච්ඡදය ඊළඟට ඝනාකාර අපිච්ඡදය ඝනාකාර අපිච්ඡදය ඝනාකාර අපිච්ඡදය ස්තම්භික ස්තම්භික අපිච්ඡදය පුතේ චුට්ටක් ඉක්මන් කරලා තව අද දවසේ කතා කරන මාතෘකා දෙකක් තියෙනවා පොඩක් ඉක්මන් කරන්න පොඩි මාතෘකා දෙකක් තියෙන්නේ අපිච්ඡද පඩක විහිදෙන ස්ථාන අපිච්ඡද පඩක විහිදෙන ස්ථාන අපිච්ඡද පඩක පිහිටන ස්ථාන අංක දාල් ලියන්න වයිදින් දේ පුරාම් පිටනවා අංගලාලිය නංකේක රුධිර කේශනාලිකා පිටිය රුධිර කේශනාලිකා පිටිය රුධිර කේශනාලිකා පිටිය රුධිර කේශනාලිකා පිටිය අංක දෙක
අංක 2 ආහාර මාර්ග පිටිය ආහාර මාර්ග පිටිය පුතේ පළවෙනි එක රුධිර කේශනාලිකා පිටිය දෙවැනි එක ආහාර මාර්ග පිටිය ආහාර මාර්ග පිටිය තුන්වෙනි එක තයිරොයිඩ් ග්‍රන්ථි පිටිය තයිරොයිඩ් ග්‍රන්ථි පිටිය තයිරොයිඩ් ග්‍රන්ථි පිටිය තව එකක් කියන්න පුතේ මුත්‍රාස පිටිය මුත්‍රාස පිටිය मुत्रास वित्तीय समय अपिचार में समय अपिचार में समय अपिचार में एक यानी में बाहिक समय तीन अपिचार में हरे अदावसी कथा करना अवसान मातृकाव अवसान मातृकाव मुकदे इगन करने का हरी भी इगन करने බාගෙට මම මොකද මේ කල්පිය ආරම්භ වෙලාවේ පටන් ගත්ත වෙලාවේ ඉඳලාම හිටපු අය මම දන්නවා කවුරුත් අයින් වුණේ නැහැ. ඉතින් පුතාලට රෙකෝඩින් එක වණි වුණත් අපි වෙබ්සයිට් එකෙන් ගන්න ක්‍රමයක් මම දැන් කියා දීලා තියෙනවා. ඉතින් නෝට් එක වණි වුණත් අපිට සපයන්න පුළුවන්. පොතේ හරියට ඉගෙන ගන්න මොකද විද්‍යාව හරියට ඉගෙන ගත්තොත් තමයි C සමාර්ථයකට එහා ගියපු ප්‍රතිපලයක්. ඉතින් අපි C එකක් නම් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ ए बी प्रतिपल तमा බලාපොරොත්තු වෙන්නේ පුතේ බලන්න අපි මාත්‍රකාව ලියන්න පුතේ හොල්මලක් ඉන්නවා මකරන බෝඩ් එක මන් දන්නේ ඈ හොල්මලක් ඉන්නවා බෝඩ් එකේ ආ මාත්‍රකාව අපිච්ඡද පටකේ කෘත්‍ය අපිච්ඡද පටකේ කෘත්‍ය කෘත්‍ය කියන්නේ කාර්යය අපිච්ඡද පටකේ කෘත්‍ය ඒ කියන්නේ කාර්යය ඉමාෂි ලියා ගන්න බැරි වුණාලු ආයෙ චුට්ටක් කියන්නලු බලමු නිදිමත ළමයේ තෝරලා ගමු ආයිනාලිට විදර්ශි විදර්ශිනි කියවන්න පුතේ ඔය අපිච්ඡද පටක සඳහා නිදසුන් ओ माइक के कौन कर रहा है हरि रुद्र केशनालिका भित्तिय आहार मार्ग भित्तिय थायरॉइड ग्रंथि भित्तिय मूत्राशय भित्तिय समय अपिचर्मय मासी के ना थैंक्स के ला अगर हरी अपुते में दें अपि अपिच्छता पढ़ के कहानी करता हूँ अपि हम वो बता ना अपे समय आवर निवेदा तीन हिस्सा देह के लोग को आरक्षा वाले बिनो नहीं दे इंद्रियां के लोग को आरक्षा वाले बिना सामान होती पुना नाम केने को में सामान्य आयुकाली ताम के टीवी ना पैगा ना केने पुलवा මේ සමෙන් පුතේ දේ සම්පූර්ණ ආරක්ෂාව සපේනවා අංක 1 කියන්න අංක 1 පෘෂ්ඨ ආස්තරණය කිරීම හා පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආස්තරණය කියන්නේ පුතේ ආවරණය කරන පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව ආරක්ෂාව සෙල්ස් मतक ध्यान शुद्ध जीवी आरक्षा अंक देख अवशोषक कृत्य अवशोषक कृत्य
අවශෝෂක කෘත්‍ය. ඒ කියන්නේ සමහර දේවල් අවශෝෂණය කරනවා. උදාහරණයක් දාන්නකො තින්. උදාහරණයක්. ආහාර මාර්ගයේ අපිච්ඡද පටක මගින් උදාහරණයක් දාන්න. ආහාර මාර්ගයේ අපිච්ඡද පටක මගින් ආහාර මාර්ගයේ අපිච්ඡද පටක මගින් जीरण फल अवशोषण क्रीम 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 पुते तुंगिनी कारणी पुते मेवा के नमांग इधर का सत्य वैरी दूर रात इस तरह खाता करना उत्तेज प्रतिग्रहण उदाहरण दिव्याद मगिन दिवेहा नासे अपिच्छद मगिन रसहा सुवंद उत्तेजने उत्तेज प्रतिग्रहणे रसहा सुवंद यान उत्तेज प्रतिग्रहणे की रसहा सुवंद रसहा सुवंद याना उत्तेज प्रतिग्रहणे क्रीम रसहा सुवंद याना उत्तेज प्रतिग्रहणे क्रीम रसहा सुवंद याना उत्तेज प्रतिग्रहणे क्रीम पुते ईलंगन हतर श्रावी कृत्य श्रावी उदाहरणोराग छोटी छोटी सातुन्ना के आये छोटी छोटी सातुन्ना के आये पुते अब बिना है नहीं दाखवा यानी एक वाला किन्हों अपे दे रहेगा आरक्षा शावी कुत्ते उदाहरण ने दांडे ससना पद्धति आस्तार नहीं करना आप इच्छते ससना पद्धति आस्तार नहीं करना आप इच्छते ससना पद्धति आस्तार नहीं करना आप इच्छते ससन पद्धति आस्तरणी करना पिच्छद ससन पद्धति आस्तरणी करना पिच्छद मगिन श्लेष्म श्रावे मगिन श्लेष्म श्रावे करना श्लेष्म के न सेवे लगाती है पुते ईलंगट අවසාන කාරණේ දාන්න අවසාන කාරණේ දාන්න पुते ईलंगटे दान ईलंग कार्य अवसाने का पेरी में कृत्ये टुकरीम थाम में का उदाहरण की वार दान्ने ने नमक पंग ईलंग दासी में की वक्कम पहले कर ला तमा यानी पुते ईलंग कोटे से डे मां पीडीएफ का दान वां मैं अदमदन क्लास के वक्त में कबान दाना ईलंग सब्जी टकाली पीडीएफ का प्रिंट आउट कर देना मैं का
පාඩමකට අදාළ එකක් නෙවෙයි විද්‍යාව මූලික සංකල්ප කියලා අපිට මේ වැදගත්ම කාරණා ඒ කියන්නේ පොඩි පන්තිවලදී මිස් වෙච්ච දේවල් ටික මේ ටියුට් එකේ කරුණු 30ක් විදියට සඳහන් කරලා තියෙනවා පරිමේ කෘතියට ක්‍රීම ඒකට උදාහරණයක් දාන්න වර්ගාණු වල වර්ගාණු තියෙන වකුගඩුව ඇතුලේ වර්ගාණු තුල छोटी होमवर्क क्या देना होते एक लिया करना है छोटी होमवर्क क्या देना वहां एक लिया करना है मैंने मैं वैरी के लिए नॉनी ये ना बताऊं सेन उन्हें छोटी वैरी देखा कि नहीं हम वो लिया करना है ए फो को लिया करने में महाराष्ट्र तक है एक दान ने मातृ का सारा ले स्थिर पढ़ कर किया था සරල ස්ථිර පටක මේක කොටස් තුනකට වෙන් කරන්න පුතේ මේම කොටස් තුනකට වෙන් කරන මම මේ පාඩම් වල තියෙන විභාගයේ සඳහා ඉලක්ක කරන ඒ වගේම ඔයාලට හැමතිස්සෙම අමතක වෙන දේවල් ටික මේ වගේ විශේෂ කරලා දෙනවා ඒවා ෆයිල් එකේ එකතු වෙන්න ඕනි සරල ස්ථිර පටක ප්‍රධාන පුතේ වර්ග තුනක් තියෙනවානේ පුදුස්තර පටකය ස්තුල කෝණාස්තර සහ දුරස්තර වර්ග තුන ඔයාලට තියෙන්නේ පොඩි රූප තුනක් තියෙනවා ඇඳගන්න ඒක තියෙන්නේ දැන් අච්චු පොත් නැති අයට ප්‍රශ්නයක් වෙයි යාළුවෙක්ගෙන් හරි පොඩ්ඩක් බලන්න PDF එකක් ගන්න නැත්නම් මට මැසේජ් එක දාන්න මම එවන්නම් මේකේ රූපය අදින්න විතරයි තියෙන්නේ මුදුස්තර පටකය සයිලතික පිටන විදිය පොඩක් රූපය බලාගෙන මාදින්න ඕනි ස්තුල කෝණාස්තරේ කොහමද දත්‍රේ කොහොමද මේ යට ඉඳ තියන්න පොඩියට ඇඟලා යට ඉඳ තියන්න එතන සංසන්දනාත්මකව අපි කර්ම කාරණා ටිකක් මෙතන ලියනවා ඔන්න එක හෝම්වර්ක් එකක් ඊළඟට පුතේ දෙවණියක ඒ වගේම පොලයක් ගන්නවා एक दान मातृका पेशी पटक पेशी पटक एक अवस्था तुनकट वेंकट पेशिवर्ग तुनाधु पेशी पटक पलवनीयक देवनीयक कंकाल मुनकाल कंकाल कंकाल पेशी पटक धातुनि සිනිඳු පේශි කොමල කංකාල පේශි කොමල හවත් පේශි කොමල යකින් යන්නේ යන රූපය තමයි රූප හරියටම අඳින්න විභාග පේපර් එකේ රූප පවා දීලා තියෙනවා ඒ නිසා මේ හෝම්වර්ක් දෙක පුතේ අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ මේකේ විභාගේ ගහන කරුණු ටික මම දෙනවා ඊළඟ දවසේ මේක අදලා ෆයිල් එකක් ගාලා තියාගන්න ඕනේ එතන ලබන සතිය වෙනකොට මුල්ම පැය භාගයක් ඇතුළත පාඩම ඉවර වෙනවා උපරිම පැයක් යයි අපි පුතේ ඊළඟට මම ඔයාලට PDF එකක් දානවනේ අද ඒක print out එක ගන්න විද්‍යාවේ මූලික සංකල්ප වැදගත් මේවා 30ක් අඩංගු කරලා තියෙනවා ඒ 30න් දවසකට පහදානේ අපි සති 6ක් යනකොට ඒ ටියුට් එක ඉවර කරනවා අපි ඒ අතර පුතේ දෙවෙනි පාඩම තියෙන ප්‍රභාසන ස්ටිච්චින් ලේසි පාඩමක් ඒක ආරම්භ කරන ඉක්මනින් පාඩම් ටික අපි ඉවර කරගමු හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා